සුදවසක් පාර්ථනා කරන වෙනදාවගේ අදත් ඉරිදා සුපුරුදු ඉරිදා දවසක ඔබලගේ හැමෝට ගෙනීම සූදානම් වෙනවා කලඹ ට්‍රස් වෙබ් අඩවියේ අපි පුවත්පත්වල සතියන්ත පුවත්පත්වල මුල් පිටුවල ඇතුල් පිටුවල තොරතුරු මේ සතියේ පුවත්පත් මුල් පිටුව වාර්තා වන්නේ එකම සිදුවීමක් සම්බන්ධයෙන් ඒ තමයි ජනාධිපතිවරණයේ සම්දාන පෙරමුණු අපේක්ෂකයන් පිළිබඳ තමයි දේශීය පුවත්පත ගෙනෙනවා මහින්ද මෛත්‍රී තරංගන ගිවිසුමකට සාකච්ඡා හිම තවත් තැනක තිබෙනවා කෘත්‍ය අධිකාරී මන්ත්‍රී කණ්ඩායමත් කැඳවා තීන්දුවක් ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාට කියු කතාව සජිත් ඉල්ලා රටපුරා ජනරැලි කියනවා ගෝඨාභය කඩියට ගෙන මහ සමුළුව අද ඒ කියන්නේ මේ ඉරිදා අද සවස් දෙකට තමයි මේ සමුළුව පැවැත්වෙන බව කියන්නේ ඊළඟට රනිල් හරි වෙලාවට හරි තීරණයක් ගනිවි කියනවා රාජ්‍ය අමිති ලකී ජයවර්ධන මේ වසරේ බජට් නැ ඒ මේ ජනාධිපතිවරණ සටන අමතර ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතුව කාටවත් ජනාධිපති වෙන්න බෑ කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමින්ද දිසානායක ඒ අතරම තිබෙනවා ඇත්ත පුවත්පත මෛත්‍රියට අලුත් ආණ්ඩුවක් අලුත් තනතුරක් පොහොට්ටුවට අත සන්ධානයකට කියන වාර්තා වෙනවා ගෝඨාභයට බය වෙන්න එපා බැසිල්ගෙන් සහතිකයක් මේ බැසිල් කියන කතාව සම්බන්ධයෙන් අපි තව මොහොතකින් ගෙනෙන්නම් රනිල් වික්‍රමසිංහ මහතා කියන කතාව ග්‍රාමත්වරයා ඒ වගේම රාවි පුවත්පත වාර්තා කරන පොහොට්ටු අපේක්ෂකයා නම් කිරීම කල්යයි ප්‍රශ්නාර්ථයක් සමග ප්‍රාප්ති පැටකිරි කෝරාලගෙන වාර්තාව ඒ අතර තිබෙනවා තවත් වාර්තා කීපයක් එජාප සන්ධානයේ කල්යයි මුලින්ම සජිත් නම් කරන්න ඒ කියන්නේ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා ඒකල කියනවා එජාපයේ ක්‍රමය මේ නොවේ දයාගමගේ අමාත්‍යවරයා කියන කතාව මේ තමයි අද පත්තරේ රාවේ අද දවසේ පත්තරේ ප්‍රවෘත්තියකම අනිද්දා පුවත්පතත් මේ සියලු පුවත්පත් වාර්තා වන්නේ එකම සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සන්ධානයන් සම්බන්ධයෙන් තමයි මේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩේ ඒ සංජීවගෙන ඉන්නේ සජිත් රණිල්ගෙන් අපේක්ෂකත්වයේ ඉල්ලයි නොදුන්නොත් වෙනම ඉල්ලීමේ සූදානම ඒ අතර තිබෙනවා ගෝඨා හරි ප්‍රචාරණයට මතභේද ගෝඨා එනවා ගෝඨා බෙරාජපක්ෂ එනවා ඒක ප්‍රචාරණ සම්බන්ධයෙන් තමයි මතභේද තියෙන කියලා තරිඳු උඩුවරගෙන ඉන්න වාර්තාව මෛත්‍රී පොහොට්ටුවට තරිඳු උඩුවරගෙන ඉන්න තවත් වාර්තාවක් රාජපක්ෂලාට ඉඩ දෙන්නේ නැහැ කියනවා TNN මන්ත්‍රී ඥානමුතු ශ්‍රීනේෂන් මහතා රේඛා නිරීක්ෂකගෙන ඉන්න වාර්තාව ඒ අතර ලංකාදී පුවත්පත ඉරිදා ලංකාදී පුවත්පත් වාර්තා කරන්නේ ගෝඨාභය අද පොහොට්ටුවේ වේදිකාවේ හැබැයි කියන්නේ ලංකාදී වාර්තා කරන්නේ අජන්ත කුමාරගේ අගලකට ගෙනෙන වාර්තාවේ සඳහන් වන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයේ හෝ ජනාධිපති ධුර තරගයේ සේනවා කියන කාරණේ මේ පොහොට්ටුවේ වේදිකාවට ගොඩ එනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඔහු සිටියේ පොහොට්ටුවේ වේදිකාව බව කවුරුද දන්නා ප්‍රධාන ශීර්ෂ පාඨය වෙන්න තරම් අලුත් දෙයක් නෙමෙයි මේ ප්‍රවෘත්ති. ඊළඟට මෛත්‍රී මහින්ද තවමත් තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ අජන්ත කුමාර අගලකටමයි ගෙනෙන වාර්තාව. එජාප කෘත්‍ය අධිකාරී හා මන්ත්‍රී කණ්ඩායම එකට රැස් කරන්න යෝජනාව හෙට බදුලේ රැළිය සජිත්ගේ සහභාගීත්වයෙන් අද ඉරිදා කොළඹ පොහොට්ටු කණ්ඩායම හෙට එක්සත් ජාතිපක්ෂයේ සජිත් කණ්ඩායම හරින් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් බදුල්ලට යනවා රැලියකට. මේ තමයි ලංකාදීප පුවත්පත ඉරිදා ලංකාදීප පුවත්පත ඊළඟ ලංකා පුවත්පත රනිල් විසුවේයි අර්බුදයේ දිගටම එජාප සන්ධානයේ නායකත්වයේ චතුරට සන්ධානයේ නෙමෙයි තියෙන්නේ සන්ධානයට අදාළ කාර්යාලයේ ලිපිනය චතුරගේ නිවසක ලිපිනයක් තමයි ලබා දීලා තිබෙන එක්සත් ජාතිපක්ෂය. ඒ අතර එජාප කෘත්‍ය අධිකාරියේ භාගයක්ම වර්ජිනේ කියලාගෙන එනවා ගායන් රූපසිංහ වර්තාවක. මේ තමයි ලංකා පුවත්පතේ වාර්තා වෙන්නේ අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු ගැටම ගැන කතා කරන එස්කේ ගමගේ තමයි ශාන්ත බණ්ඩාරට මන්ත්‍රී ධුරේ හිමි වීද නොවේද කියන කාරණේක තාමත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට තමයි තිබෙන්නේ ඒකත් හෙට තමයි තීන්දුවන්නේ දිවයින වාර්තා කරන්නේ නැහැ ප්‍රධාන පුවත්පත් වාර්තා කරන සිදුවීම් සම්බන්ධව කෙටි තැනක තිබෙන පොඩි ප්‍රවෘත්තියක් විදිහට අනුර බාලසූරියගෙන එන වාර්තා පොහොට්ටුවේ මංගල මහා සමුළුව අද කියන ඒ වගේම ජයිපේ අපේක්ෂා නම් කිරීමත් ලබන ඉරිදා කියලා තිබුණා පොහොට්ටුවේ සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 10ක් ඒ කියන්නේ අරුණ බෝගහවත්ත මේ තමයි සිළුමින එජාපයේ මේ සතියේ තීන්දුවක් පොහොට්ටුවේ අපේක්ෂකයා අද හෙලි කරනවා ජීල් පීරිස් කියන්නේ හැබැයි පොහොට්ටු අභ්‍යන්තර පැත්තෙන් නම් එන ආරංචි මාර්ග තියන්නේ තාමත් අපේක්ෂකයා තීන්දුව කරලා නැහැ කියලා මේ තමයි සතියේ ප්‍රධාන පුවත්පත්වල ශීර්ෂ පාඩ තියන්නේ සියල්ලම ඉලක්ක කරලා තියෙන එක කාරණයකටේ තමයි ජනාධිපතිවරණය සන්ධානයන් අපේක්ෂකයා සහ අපේක්ෂකයන් පිළිබඳ තමයි වාර්තා වෙන්නේ තාමත් මේ සියල්ල තියෙන්නේ රහසිගත තොරතුරු විදිහට තමයි තියෙන්නේ අනාවරණය කරපු එහෙම නැත්නම් ප්‍රසිද්ධියට පත්වරු එහෙම නැත්නම් සනාථ කළ ප්‍රවෘත්ති එකක්වත් නැහැ විශේෂයෙන් විජිත හේරත් කිව්වයි කියන කාරණෙත් එක්කලා තියෙන ජයිපි අපේක්ෂක හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ අනිත් අය කියන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි අපේක්ෂකය ගේන්නේ ඔවුන්ගේ සන්ධානයකින් කියලා අපි යමු ඊළඟට පොත්පත්වල ඇතුල් පිටුවලට. පසුගිය සතියේ දිනක බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තමන්ගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ගැන කතා බොහොමයක් කිව්වා. ඒක ඔහු කිව්වා බය වෙන්න දෙයක් නැහැ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මාධ්‍ය නිදහස දෙනවා. මේ වගේ කාරණා ගොඩක් එක්කලා ඔහු කියනවා අපට ඕන කරන්නේ ටර්මිනේටවරයෙක් කියලා. මේ කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් තමයි දිනේ සිදුවෙන මුල් පිටුවේ රටට ඕනෑ කම්මුතු කරන්නෙක් නෙවෙයි. අගමැති රනිල් කියන්නේ
පොහොට්ටු ජනාධිපති අපේක්ෂ ටර්මිනේටවරයෙක්වත් කම්මුතු කරන්නෙක් බවට බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන අග්‍රමන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද රටට අවශ්‍ය කරන්නේ කම්මුතු කරන්නෙක් නොව අනාගතයේ සුරක්ෂිත කරන්නෙකු බව පෙන්වා දෙයි කියලා තමයි සිරිමින වාර්තා කරන්නේ. එතකොට අපිට තමා හිතන්න වෙන්නේ, අපිට තමා කල්පනා කරන්න වෙන්නේ මේ කියන එහෙම නැත්නම් ගොඩනගන්න සුරක්ෂිත කරන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා ගන්නද ඔහුට වුමනාවන්නේ. ඒ වගේම තිබෙනවා ගොඩ රාජපක්ෂ සම්බන්ධයෙන් අපූර්ව කාටුනයක් ඡන්ද මල්ලක් කරේ තියාගෙන යනවා බෞද්ධ සහ කතෝලික ඡන්ද කාටුන් එක ඇඳින්නේ අසංග ඉඳුරින්. ඒ ඡන්ද මල්ලක් තිබෙනවා ගොඩ රාජපක්ෂ මහතා ටෝච් එකක් ඔහුගේ තිබෙන එළිය ඉනිකුත් කරලා බලනවා මුස්ලිම් සහ දෙමළ ඡන්ද ලබා ගන්නේ කොහොමද කියලා. මේ තමයි අද දවසේ සිළුමින දේශීය පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන තිබෙන කතාව. හැබැයි මීට වඩා වෙනස් අපූර්ව කතාවක් තිබෙනවා අනිද්දා පුවත්පතේ අතුල් පිටුවේ තුන්වෙනි පිටුවට. අපි යොමු වුණු අනිද්දා පුවත්පතේ තුන්වෙනි පිටුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කියන කතාව. මේ එහි පිටුවක් පුරා තිබෙන තරිඳු උඩුවර ගෙදරගෙන එන වார்த்தාවක්. ගෝඨාගේ ඇමරිකානු පුරවැසියක මත්තැරීමේ මහා ප්‍රෝඩාව ගෝඨාභය රාජපක්ෂ ලැබුණායයි කියන පුරවැසි බව අත්හැර ගැනීමේ සහතිකයේ ලිපිණයක් ඇත. එය ඇමරිකාවේ කැලිෆෝනියා ලොස් ඇන්ජලිස් සැන් ඩිමාස් නගරයේ ලිපිණයකි. 2019 මාර්තු මාසයේදී මෙම නිවස අලෙවි ඇති ඇමරිකන් ඩොලර් 5,30,000කටය. දැන් රුපියලි යගේ අනුව රුපියල් 938,7350කටය. මේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔහු කියන ලිපිණියේ සඳහන් ඇමරිකානු නිවසේ වටිනාකම රුපියල් 938,7350ක්. මෙවැනි නිවසක ජීවත් වෙන්නට ඇමරිකාවේ දත්ත ඇතුළත් කරන්නෙකුව සිට ලංකාවේ අමාත්‍යංශ ලේකම්වරයෙකු වී විශ්‍රාමයටුවක් නැතුව රැකියාව විරහිත වූ පුද්ගලයෙකුට පුළුවන් වීම ගැන කල්පනා කිරීමම අපූරු කාරණාවක් කියලා තමයි තරිඳු කියන්නේ. ඇත්තරම ඡන්දදායකයන් විදියට, එහෙම නැත්නම් ඡන්දය දෙන්න බලාපොරොත්තු වන උදවිය විදියට ඔබට අපට ඒ ගැන තවත් සැරයක් හිතන්න වෙනවා. මෙතිවරණ අපේක්ෂිකම් පිළිබඳ කතා කරති රාජපක්ෂවරුන් මගහැර යන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා මාධ්‍ය විසින්. මේ තමයි සිළුමිණ පුවත්පතේ 9 වෙනි පිටුවේ වෙනම කතාවක්. ප්‍රශ්නයයි උත්තරයයි ඍවිදා විග්‍රහය මානාභරණ ගෙනෙන වார்த்தාව ඡායරූපයක් තිබෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඔහු ගෙනෙන ප්‍රශ්න පත්‍රයක් පොහොට්ටු වෙනින් ගෙවල් ගානේ මොකද තත්ත්වය කියන ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ තමයි මේ කියන්නේ. මේක එක්තරා තැනක තිබෙනවා අවසන් කොටසේදී මානාභරණ කියනවා මෙන්න මේ කතාව. බැසිල් රාජපක්ෂ මේ දිනවල ගෙන්ගෙට යන්නේ උත්තරයක් සොයමින්. උත්තරයක් කෙසේ වෙතත් එහි ප්‍රශ්නාර්ථයක් තිබේ. උත්තරය සොයාගෙන ප්‍රශ්නයක් රැගෙන යන බැසිල්ගෙන් අසන්නට ප්‍රශ්න ජනතාවට තිබේ. මේ රාජපක්ෂවරුන්ගේ සටනේ බැසිල් රාජපක්ෂ මහතා ගෙනෙන මේ ප්‍රශ්නාවලිය පිළිබඳ කාටුනයක් තිබෙනවා. රාවේ පුවත්පත අපුරු කාටුනයක්. මේ තමයි කාටුනේ. කාටුනේ නිර්මාණය කර තිබෙන්නේ සුසිල් ජයශාන්ත කාටුන් ශිල්පියා. බැසිල් රාජපක්ෂ මහතා ඇප් එකක් අරගෙන, එහෙම නැත්නම් සුහුරු දුරකථනයක් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන යනවා. පොල්ලොත් හිවිලල තියෙන චීට් එකුයි හැට් එකුයි ඇඳගත්ත ගම්බද අම්ම කෙනෙක් ළඟට දරු කටව දෙන්න ඉන්නවා බය වෙලා වගේ බලාගෙන. ඒ අම්මගෙන් අහනවා අපේ ඇප් එක ගැන දන්නවද? පරිවාර සේනාවත් පිටිපස්සෙන් ඉන්න ප්‍රශ්න පත්‍ර ටික තියාගෙන ඒ අම්මා අහනවා ඒක ආප්පයක් වගේද මහත්තයා කියලා. ආප්පයක් කාගන්න බැරි මිනිස්සුන්ට බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනිහිලා දෙනවා. මොකක්ද ඇප් එකක් ගැන? ඇප් එකක් ගැන ප්‍රශ්න කරනවා. මේ රාජපක්ෂවරුන්ගේම ප්‍රකාශයක් තිබෙනවා. චමල් රාජපක්ෂ මහතා ලංකා පුවත්පත් ඉරිදා සංග්‍රහයේ තිබෙනවා ඔහු සමග කළ සමුක සාකච්ඡාවක්. අපේ අපේක්ෂය නම් කරන්නේ නාම යෝජනා කැඳෙව්වහම කියන ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි ඔබ කියන්නේ රටේ මහජනතාව වෙනුවෙන් මීට වඩා වැඩි මුදලක් වෙන් කළ යුතු බවද? ඔහු අපුරු උත්තරයක් දෙනවා. ඔව්, මේ ආයතන හා පුද්ගලයන් නඩත්තුවට විශාල මුදලක් වැය කරනවා. ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුව අමාත්‍යවරු ජනාධිපතිවරු සම්බන්ධයෙන් සමහ ඔහු කියන්නේ විශාල මුදලක් වැය කරනවා. ගමකට ගියොත් ගමේ නැති බැරි අය, තුන් වේලම කන්න නැති අය, ගෙයක් දොරක් නැති අය වැඩි. එයාට ලැබෙන සහන, ඒ අය රකබලා ගැනීමට වැය කරන මුදල් අඩුයි. රට කරවන ආයතන හා පුද්ගලයන් නඩත්තු කිරීම නිස්කාරණේ ධර්ම වියදම් වැඩි නිසා නැති බැරි අය සඳහා අවධානය අඩුයි. මේ කියන්නේ රාජපක්ෂ පවුලේ වැඩිමල් සොහොයුරා ඔහිටම කතානායකවරයා. ඒ වගේම රාජපක්ෂවරුන්ගේ අනාගත සමහර විට අනාගත ජනාධිපති දුර අපේක්ෂකයා බවට පත් වෙන කෙනා තමයි මේ කියන්නේ. අපට අහන්න තියෙන ප්‍රශ්න නම් චමල් රාජපක්ෂ මහත්මයා මල්ලිගේ ආණ්ඩුවේ කතානායක ධූරය දරද්දි හිතුන්නේ නැද්ද මේ කතාව? මිනිස්සු බඩගෙන ඉන්න කතාව, මිනිසුන්ට ආදායමක් නැති කතාව, තුන් වේල කන්න බැරි එක, ගෙයක් දොරක් හදාගන්න බැරි එක, තමන්ගේ මල්ලිල දැන්න එකක් එක්කෙනෙකුට හරි කියන්න කියලා. චමල් රාජපක්ෂ මහතා ගෙවල් දොරවල් නැති, කන්න බොන්න නැති අය ගැන කියනකොට ඒ හා සමාන්තරව සිදු වෙන සිදුවීමක් ගැනයි මේ වාර්තා වෙන්නේ. සිළුමිණි පුවත්පතේ 3 වෙනි පිටුව හත්ම ශක්තිස්සේ පාසලක් නැතුව හූලන පය හපන්නු ගැනගෙන ඉන්න වාර්තාව ගෙන ඉන්නේ තුෂාර හෙට්ටිආරච්චි. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසලක් ගැන හැලියකොට මැතිවරණ බල ප්‍රදේශයේ පාසල් 3ක් ගැන කියනවා. සබර්ගමු පළාත් අධ්‍යාපන මට්ටම අතින් පළමු වෙනි ස්ථානයට පත් වී 30 බව සංඛ්‍යාලේඛනය පෙන්වනවා. සංඛ්‍යාලේඛන කියන්නේ සබර්ගමු අධ්‍යාපන මට්ටමේ ඉහළයි කියලා. මේ එවැනි තැනක වෙන්නේදී 2018 වසරේ ජයගත් දරුවන් 7 දෙනෙකුට ශිෂ්‍යත්වය. කවුරුත් අකමැති, ඒත් කවුරුත් තරංකාරීත්වයට දරුවන් ඔබන්න කැමති.
මුලින් ප්‍රසිද්ධිය කියන අකමැති කියලා ජනාධිපතිවරයා කිව්වා මේක නවත්තන්න ඕනි කියලා අධ්‍යාපන බලධාරීන් කියනවා මේක නවත්තන්න ඕනි කියලා ශිෂ්‍යත්වය කියන්නේ ලරුවන්ට හිසර දෙයක් කියලා කියනවා හැබැයි ඒ අතර මේ අය හැමෝම දෙමෝපියෝ හැමෝමත් ගුරුවරු හැමෝමත් දේශපාලක හැමෝමත් ශිෂ්‍යත්වයට දරුවන් තල්ලු කරගන්න බාරනවා ගුරුවරුන් පවා මේ තරගයට එකතු වෙලායි තියෙන්නේ මේ එහි තරගයේ ප්‍රතිඵල ලැබූ දරුවන් පිරිසකට වෙච්ච දෙයක් රත්නපුර පරකඩුව කනිෂ්ඨ විද්‍යාලය රත්නපුර බෝධිමළු විද්‍යාලය සහ රත්නපුර පොහොරබා විද්‍යාලය මේ විද්‍යාල තුනම ආසන්න තිබෙන විද්‍යාල තුනක් දරුවන් සමත් වෙලා තිබෙනවා හැබැයි ශිෂ්‍යත්වය සමත් වෙච්ච මේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි දේශපාලන ප්‍රශ්නයකට පැති පරිපාලන ප්‍රශ්නයක් හැබැයි දේශපාලනඥ මෙදිහත් විය යුතු ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේදී තිබෙන පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට මේ දරුවන් අයිති වෙන කෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකකට ඒ නිසා මේ දරුවන් හත් දෙනාට මේ සීමාවල් වල මීටර කීපයක එහාම පදිංචි සිටි මේ දරුවන්ට තවමත් ශිෂ්‍යත්වය සමත් වෙලා ඉස්කෝල නැ මාස 7ක් ගිහිල්ලා ඡන්ද ගැන බලන කවුරුවත් මේව ගැන බලන්නේ හැබැයි ඉතින් මේව ඡන්ද කටක තියාගෙන එහෙම නැත්නම් ඡන්ද උණුසුමක තියාගෙන මේව ගැන අපි කියනකොට සමහර වෙලාවට දේශපාලක හිතයි අපි ඡන්ද කඩනවා කියලා. ඔව් අපි ඡන්ද කඩනවා. මම නෙමෙයි කියන්නේ අපි නෙමෙයි කියන්නේ කෙඩි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා මේ ඔහු කියනවා අපි ඡන්ද කඩනවා. අනිද්දා පුවත්පතේ 8 වෙනි පිටුවට ඔහු සමග කළ සමුග සාකච්ඡාවක් අපි යොමු වෙන සමුග සාකච්ඡාව වෙත මේ මාතෘකාව තමයි ඔව් අපි ඡන්ද කඩනවා මෙන්න අහන ප්‍රශ්නේ. ජයිපේ මේ ජනාධිපතිවරණයට ඡන්ද දිනන්න බැරි අපේක්ෂකව දාලා ඡන්ද කඩමින් සැබෑ සතුරා පරාජය කරන්න තියෙන අවස්ථාව නැති කරන බව ප්‍රධාන පක්ෂ දෙකේම චෝදනා වෙනවා නේද? ලාල්කාන්ත දෙන උත්තරේ ඒක චෝදනාවක් විදිහට අපි බාරගන්නේ නැහැ. ඒක ගෞරවයක්. ඔව් අපි ඡන්ද කඩනවා. දැන් ඡන්ද කඩන එක තමයි කරන්න ඕනේ. ඒක තමයි වැඩේ. ජනතාව කරන්න ඕනේ සාම්ප්‍රදායිකව මහින්ද රාජපක්ෂලත් UMPත් ගැන අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරලා තුන්වෙනි කෙනෙක්ට ඡන්දය දෙන එක. ඒ තුලම තමයි මේ බහුවිධතාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් හදාගන්න පාර කපා ගන්න පුළුවන් කියලා තමයි ලාල්කාන්ත කියන්නේ. ඔහු සාමාන්‍ය ගත්තම ජනතා විමුක්ති පෙරමුණේ විවාද සම්පන්න ප්‍රකාශ කරන පුද්ගලයා බවට තමයි ලාල්කාන්ත පත් වෙලා තිබෙන්නේ. මේ ලාල්කාන්තගේ කතාව තිබෙනවා පිටුවකට. හැබැයි බොහෝ දෙනෙක් හිතාගෙන සිටියා පහුගිය දවස්වල රූපහානි මාධ්‍යවල ගියා ලාල්කාන්ත කළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධව ඔහු කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ හිතාගෙන ඉන්නවා නම් තමන්ට විතරක් මේ වැඩේ කරන්න පුළුවන්, තමන්ට විතරක් මේ මැතිවරණ දිනන්න පුළුවන් කියලා එක බාධාවක්. ඒක තමයි මැතිවරණ දිනා ගන්න තිබිච්ච බාධාව කියලා. ඉතින් බොහෝ දෙනෙක් ඒක උලුප්පා දැක්කුවා, උපුටා දැක්කුවා. මේ ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් එහෙම නැත්නම් මේ ජනතා විමුක්ති පෙරමුණ හදන සන්ධානය ඉවත් වෙන්න හදන මොහොතක් කියලා ලාල් මේක කඩාගෙන යන හදන අවස්ථාවක් කියලා සමහර අය මේක ගත්තේ ඒ අයට වස්සහක දිටි. හැබැයි අනිද්දා පුවත්පතේ නම් ලාල්කාන්ත කියන විදිහට එහෙම ප්‍රකාශයක් නෙමෙයි. ඔහු කියන්නේ තුන්වෙනි අපේක්ෂකෙක් ඉදිරිපත් කිරීම සුබවාදී දෙයක්. ඒ විතරක් නෙමෙයි, ඔව් අපි ඡන්ද කඩනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත කියනවා. ඔහු කියන්නේ ඒක ඔවුන්ට කරන ගෞරවයක් විදිහට. ලාල්ගේ කතාව යොමු කරන තවත් පිටුවකට 10 වෙනි පිටුව අනිද්දා පුවත්පතේ මෙන්න 10 වෙනි පිටුවේ මනුවරණයේ සතිය. පසුගිය සතියේ නම් අගෝස්තු 2 වෙනිදා ඩුබායිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා තිබෙන රැළිය සංවිධානයේ රැස්වීම ඒ චාරිත්‍රයක් පළ කරලා තිබෙනවා. ඒ ඊට මහාචාර්ය මැදගොඩ අබේතිස් වික්ෂුවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල්ද ලංකාවෙන් ගොස් සිටියේ. රැස්වීමේදී මේ දෙදෙනාට තවත් අමුතුක මුණ ගැසෙත් තිබුණා. මේ චාරිත්‍රය තිබෙනවා ඔබට ඉහත චාරිත්‍රයේ මැදගොඩ අබේතිස් වික්ෂුවට යහපුගේ වාඩි වී සිටින්නේ උදයංග වීරතුංගේද. උදයන්ග ගැන අපි කියන්න ඕනේ. උසාවිය ගැන දන්න කෙනෙක් ඉන්නවනේ, උසාවි පත්‍රය වැළුව කෙනෙක් ඉන්නවනේ, වරෙන්තු කරුවෙක්ද නැද්ද කියලා කවුරුත් දන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඩුබායි එළියට උදයන්ග වීරතුංග පැමිණීම මම හිතන්නේ මහාචාර්ය මැදගොඩ අබේති සාමුදුරන්ට එහෙම ලැජ්ජාවකට හිතෙන කාරණයක් නෙමෙයි වෙන්න ඇති. අජිත් නිවට් කබ්‍රාල් මහතාටත් එහෙම ලැජ්ජාවකට කාරණයක් නොවෙන්න ඇති. මේ සමගම තිබෙනවත් අපූර්ව වෙළඳ දැන්වීමක් අනිද පුවත්පතේ 11 වෙනි පිටුව පුරාම දැන්වීමක් තිබෙනවා. ඇස් දෙකක් තිබෙනවා කොඩියක් යටද, කොඩියක ගහලා කොඩිය එක තැනක ඇස් දෙකක් මුහුණ හොයාගන්න බෑ. අපේක්ෂාවේ අපේක්ෂකයා 18 වෙනිදා ජාතික ජන බල වේගය මේ තමයි අර කිව්ව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සංවිධානය හදන අපේක්ෂකයා ජනාධිපතිවරණයට ගෙනෙන අපේක්ෂකයා තාමත් අර නිකන් අවුරුදු උස්සවල ඉන්නේ. අවුරුදු උස්සවල තියෙන සැඟවුණු අමුත්තා. මේ සැඟවුණු අමුත්තාගේ ඇස් දෙකද කියන්න අපි දන්නේ නැහැ. දැන්වීම නම් තිබෙන්නේ අපේක්ෂාවේ අපේක්ෂකයා 18 වෙනිදා කියලා. එක්කම අපි යමු වෙන අපූර්ව ඡායාරූපයකට. මේ තමයි ලංකාදීප පුවත්පතේ දියත ඡායාරූපය, කවරේ ඡායාරූපය. මේවා තමයි අපි එක්තරා විදිහකට කියන්නේ කතා කරන ඡායාරූපය කියලා. ලහිරු හර්ෂණ ගෙන ආචාර්යරූපය පිටුව සකසුම් කරලා තියෙන විරාඩ් ඩිල්ෂාන් මැද පුටුවක් හිස් තිබෙනවා. දෙදෙනෙක් දෙපැත්තක ඉඳගෙන ඉන්නවා. ජනාධිපතිවරු 3 දෙනෙක්ගේ ඡායාරූපයක් මේ තිබෙන්නේ. චන්දිකා බණ්ඩාරනායක මෙතනිය, මැද පුටුව හිස්, මෛත්‍රීපාර සිරිසේන මෙතනිය කෝණ අපිට මහතා කියන්න බෑනේ. මැතිතුමා හිටගෙන ඉන්නවා. හිටපු මැතිතුමා මහින්ද රාජපක්ෂ මහතා. ඒ තිබෙන ශීර්ෂය තමයි නියම සංහිඳියාව. ඔවුන් සතු අපට නැති අපූරු සංහිඳියාව පිළිබඳ තමයි දියත ලංකාධිපතිරියකේ දියත කවරේ.
තම පුන් කලස සිලමින අපූර්ව සංගීතඥයෙක් පිළිබඳ කතා කරනවා. අපි වැඩි කතා නොකර ශිල්පියෙක් පිළිබඳ ආචාර්ය හිනිඳුම සුනින් සෙනෙවි සමඟ සාකච්ඡා කරන සුලෝචනා වික්‍රමසිංහ. මේ තමයි ශ්‍රී ලංකා බිහි කළ විශිෂ්ටම සංගීතඥයා උස්තාද් ඩේවිඩ් පොලියප්පා පිළිබඳ අප්‍රකටයි. මේ බොහෝ දෙනෙක් මොහු පිළිබඳව දන්නේ නැහැ, මෙතුමා පිළිබඳව දන්නේ නැහැ. මෙතුමා ඉපදෙන්නේ කුලියපිටිය අස්වැද්දුම, ඉතාමත් දුෂ්කර ගමක් කුලියපිටි මධ්‍ය මහාවිද්‍යාලය තමයි පසු කාලෙක එන්නේ. ඔහු සංගීතය හදාරා පස්සේ කාලෙක ඔහු ශාන්ති නිකේතනයේ යනවා සංගීතය සඳහා වැඩිදුර අධ්‍යාපනයේ. ඔහු අලාවුද්දීන් ඛාන් යටතේ තමයි සංගීතය හදාරන්නේ. මේ ඔහු සම්බන්ධයෙන් රවි ශංකර් එක්තැනක ඉන්දියාවේ ප්‍රකටම සංගීතවේදියා, ගෞරවයට පත් වූ සංගීතවේදියා කියනවා. පණ්ඩිත රවි ශංකර් කියනවා අලාවුද්දීන් කියන ඛාන් අලාවුද්දීන් ඛාන් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයාගේ හොඳම නිර්මාණේ උස්තාද් ඩේවිඩ් අප්පුහම කියලා. හැබැයි ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව දන්නේ නැහැ. අපූර්ම දේ තමයි මේ රවි ශංකර් තමන්ගේ සංගීත ප්‍රසංග සම්බන්ධ ඉන්දියාවේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පුංචි පැලක් හදාගෙන ජීවත් වෙච්ච ඩේවිඩ් අප්පුහම පොඩි අප්පුහම කියන සංගීතඥයාව ගෙන්නන්නේ හෙලිකොප්ටර් රැක්කාව. ඔහුගේ ප්‍රසංග වල එකකට දෙකක් නෙමෙයි, ඔහුගේ ප්‍රසංග ගණනාවකට ගෙන්නනවා. ඔහු එතරම් කීර්තිදර සංගීතඥයෙක් සම්බන්ධයෙන් තමයි සිළුමිණ පුන්කලස මෙම සම්මුඛ සාකච්ඡාව ගෙනෙන හිනිඳුම සුනිල් සෙනෙවි සම්බන්ධයෙන් සමග. ඊළඟට අපි යොමු වෙනවා ඇත්ත පුවත්පතේ කලා අතිරේකයට අලංකාරයට. ඇත්ත පුවත්පතේ කලා අතිරේකයේ අලංකාරයේ පිටුවකට සමාන ඉඩක් වෙන් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ බිහිකර තවත් ප්‍රකටම කීර්තිදරම කවියෙක්, ඒ වගේම නිර්මාණ ශිල්පියෙක්, රංගදරයෙක් සම්බන්ධයෙන්. එහු තමයි ව අයි සර් ජයපාලන්. මෙන්න ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාව ශමින්ද ජයසූරිය එකතැනක තිබෙනවා. ඔහුගේ මාතෘකාව තමයි මම කැමති සිංහල මිනිස්සු අතර වැඩ කරන්න කියලා ජයපාලන් කියන්නේ. ඔහු ලංකාවෙන් පිටු වුණ හේතු කාරණා සම්බන්ධයෙන් සහ පසු කාලෙක ඔහු තමගේ අම්මාගේ සොහොන බලන්න ලංකාවට එනවා යුද්ධෙන් පස්සේ. මේ එතන කතාව ටිකක් දීර්ඝ කතාවක්. හැබැයි ඔබට මේ මැතිවරණ සමයේ මේ කතාව නොකිවොත් අය කියන්න හම්බෙන්නේත් නෑ සමහර විට. ඉතින් මේ කතාව කියන්න ඕනේ. මම 2013 වර්ෂයේ ලංකාවට ආවේ මගේ මවගේ මිය ගිහින් වසර 6කට පස්සේ. ඇත්තටම මට උමන වුණේ අම්මගේ සුහුණ බලන්න යන්න 2003 දිහාව TID එක මම අත්අඩංගුවට ගත්තා. මම කිව්වා මම ඔබලාට සහයෝගය දෙනවා මගේ අම්මගේ සුහුණ බැලුවට පස්සේ කියලා. මේ අය ඒත් කැමති වුණේ නැහැ. කොළඹට කෝල් කළා. එහෙන් කිව්වා සුහුණ බලන්න යන්න අවසර දෙන්න එපා කියලා. මේ අතර මේක දැනගත්ත මිනිස්සු ඉන්දියාවට නෝවෙස එංගලන්තයේ මගේ මිතුරන්ටත් දැනුම් දුන්නා. ත්‍රස්සේ විමර්ශනයේ කියන නිලධාරින් කතා කළා. මට කිව්වා මම අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ නිසා ජනාධිපති මහින්දටවත් මම නිදහස් කරගන්න විදිහක් කියන්න විදිහක් නැහැ කියලා කිව්වා. ජනාධිපති මහින්ද රාජපක්ෂටවත්, විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂටවත් 2013 දී අත්අඩංගුවට ගත්ත ජයපාලන නිදහස් කරගන්න විදිහක් නැහැ. හේතුව ඔහුගේ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුව විසින් නියෝගය දීලා අත්අඩංගුවට මිනිහෙක් නිදහස් කරගන්න විදිහක් තිබුණ නැහැ කියලා කියනවා. ඔය අතරේ ගෝඨාභය කියලා තිබුණා සේගුඩවුඩ් අමාත්‍යවරයාට මාව අත්අඩංගුවට ගන්න නිදහස් කරන්න නෙමෙයි කියලා. ඒ අතර නෝර්වේ විදේශ ඇමති එරික් සෝල්හයිම් තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා ජයපාලන නිදහස් කරන්න කියලා. ඒකට ගෝඨාභයට බය වෙලා මාව නෝර්වේ රටට පිටුහල් කළා. මේ බය නැති ගෝඨාභය රාජපක්ෂ මහතා තමගේ අයියගේ නියෝගයට ජනාධිපතිවරයා වශයෙන් සිටින තමගේ අයියගේ නියෝගයට බය නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා හැබැයි එරික් සෝල්හයිම්ගේ දැනුම් දීමට නිවේදෙන්ට බය වෙලා නිදහස් කරා කියලා තමයි කියන්නේ. ඔහුගෙන් අහනවා ඔබ නෝර්වේ පුරවැසියෙක්? ඔව්. ඔය ගෝඨාභය ඇමරිකන් පුරවැසියකම ගත්තා වගේ පස්සෙන් ගිහින් නෙමෙයි මම ගත්තේ. අපිට එහෙම කරන්න බල කෙරුණා. වෙන විකල්පයක් නැති තැන තමයි ඒ පුරවැසියකම ගත්තේ. මේ ජයපාලන්ගේ කතාව කියවන ඇත්ත පුවත්පතේ 9 වෙනි පිටුව අලංකාරය කියවන්න ජයපාලන්ගේ කතාව දැනගන්න. මේ තමයි මේ සතියේ පුවත්පතවල තොරතුරු මුල් පිටුවේ තොරතුරු, ඇතුල් පිටුවේ තොරතුරු, ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති පිළිබඳව ඔබ දැනගතු තවත් කතා තිබෙනවා. යලි සතියකින් මැතිවරණ සතියක්, දේශපාලන සතියකින් අපි හමු වෙනවා. ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා. අද නෙමෙයි හැමදාමත් ඔබට අපි ප්‍රාර්ථනා කරන විදිහටම සුබම සුබ දවසක් වේවා.